අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. ඉදිරි ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස සිලින්ජරේ ලකුණෙන් ඉදිරිපත් සිටි ඒ. මිලියස් මහතා හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මීට දින කිහිපයකට පෙර පුත්තලම රෝහලට ඇතුළත් කර තිබුණා. එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ ඒ මහතා අභාවප්‍රාප්ත වූ බවයි පවුලේ ඥාතීන් පැවසුවේ. මේ යන විට ඔහු 79 වියේ පසු වුණා. 1977 පාර්ලිමේන්තු මැතිවරණයේදී ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණෙන් පුත්තලම ආසනයේ නියෝජනය කළ ඒ. මිලියස් මහතා යාපනයේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසද ක්‍රියාකර තිබෙනවා. මේ අතර මැතිවරණ කොමසාරිස් ජෙනරාල් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ අභාවප්‍රාප්ත ඒ. මිලියස් මහතා වෙනුවට වෙනත් අපේක්ෂකයෙකු යෝජනා කළ හැකි බවයි. අභාවප්‍රාප්ත වෙනුවෙන් කෙනෙක් නම් කරන හැකියාව තියෙනවා. ඒ ලකුණෙන් ඔවුන් වෙනුවෙන් කෙනෙක් නම් කරපු කෙනා අමුතුවෙන් ආපහු නමක් මුද්‍රණය කිරීම අවස්ථාවක් දෙනවා. මේ වෙනකොට ඔබ දන්නවා තැපැල් ඡන්ද සානිකුත් මුද්‍රණ කටයුතු සියල්ල අවසන් වෙමින් පවතී. මේ අතර 2023 මාර්තු 3 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණයේ කල් දැමීමෙන් මැතිවරණ කොමිසම හා මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකාරී ඊයේ දුන් තීන්දුව සම්බන්ධයෙන්ද මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා කරුණු දක්වුවා. ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට අපේ නඩු තීන්දුව සම්බන්ධයෙන් විසරම ගරු කරනවා. මේ තීන්දුව සඳහන් ආකාරයට මේ පවත්නා මැතිවරණ බාධා නොවන ආකාරයෙන් හැකි ඉක්මනින් මේ තීන්දුව පැවැත්වීම තමයි අවශ්‍ය වෙන්නේ. ඒ අනුව ජාතිවරණය සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් කරන්න ඒක නිසි ආකාරයේ දිනදී පැවැත්වීමට ඒක බාධාක් වෙන්නේ නැහැ. ඉන්පසුව තමයි පළාත් පාලන මැතිවරණ සම්බන්ධයෙන් කමිටු සභාව රැස්ලා තීරණය කරගනි දිනව කවුරු මොනවද කියන එක. කිසිදු ආකාරයක නාමජන අවශ්‍යකරණයක් සිදු වෙන්නේ නැහැ. 2023 වර්ෂයේ පළාත් පාලන ආයතන සඳහා ඒ නාමජන බාරගත් නාමජන ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මෙම පළාත් පාලන මැතිවරණ සඳහා භාවිතා කරන 2023 ඡන්දෙහිම නාමලිය තමයි අධිකරණයේ ඉතා පැහැදිලි පණිවිඩයක් ලබා දීලා තිබෙන කුමන තත්වයක් අර්ථේ වුණා. බරපතල ආර්ථික අර්බුදයක තියෙන තත්වයක වුණා. ජනතාවගේ වාසනාවේ නිදහස අහිමි කරන්නට බැහැ කියලා. ජනතාවට තමන්ගේ කැමැත්ත අකමැත්ත මැතිවරණවලදී ප්‍රකාශ කරන්න තියෙන අයිතිය අහිමි කරන්නට බැහැ කියලා. ඒ වගේම නීතියේ සාධාරණත්වයේ සෑම පුරවැසියෙකුටම සමානව ලැබිය යුතුයි කියලා. ඒ නිසා ඉතාම පැහැදිලි අනාගතයේදී කිසිදු පාලකයෙකුට මේ ජනතාවගේ සර්වජන ඡන්ද බල අයිතිය නැති කරන්නට බෑ. මැතිවරණ ප්‍රමාද කරන්නට, මැතිවරණ කල් දමන්නට උන්ට බෑ. නීතියේ සීමාවන් වලින් ඔබට මැතිවරණ කොමිසමට මැතිවරණයේ පැවැත්වීම සඳහා අවශ්‍ය ඕනෑම පියවරක් ගන්නට ඔවුන්ට ඉඩකඩ තිබෙනවා කියන කාරණේ මේකෙදි තහවුරු වුණා. මැතිවරණ කොමිසමට මේ ආණ්ඩුවේ බාධා කිරීම හමුවේ තවදුරට ගත හැකිව තිබුණු ක්‍රියාමාර්ග තිබුණු බව තමයි මේ තීන්දුව හරහා තහවුරු කරලා තිබෙන්නේ. මේ අතර මාර්තු 12 ව්‍යාපාරයේ සංවිධානය කර ඇති ජනාධිපති අපේක්ෂකයන් අතර විවාදය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාම රාජපක්ෂ මහතාද සහභාගීත්වයේ තහවුරු කර තිබෙනවා. පළමු අධ්‍යයන සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස් මහත්මයා, ඒ වගේම දිලිත් ජයවීර මහත්මයා සහ ආලියෙන්ද්‍රන් මහත්මයා උතුරේ අපේක්ෂකයා තමන්ගේ කැමැත්ත මේ වෙනකොට තහවුරු කරලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා පළමු අධ්‍යයනයේ තවත් අපේක්ෂකයන් දෙදෙනෙකුට අපි ආරාධනා කරලා තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මහත්මයාටත්, ඒ වගේම වර්තමාන ආණ්ඩුවේ ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයාට අපි බලාපොරොත්තු වෙනවා උණු මේ ආරාධනය පිළිඅරගනී කියලා.